වැඩමවා වදාළ අතිගෞරුවනීය අතිවන්දනීය නායක ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛ ගෞරුවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. එවගේම තමුන්නාන්සේලාගේ ආසනයට නායකත්වය ලබා දෙන එවගේම මේ ප්‍රදේශයේ සංවර්ධනයේ නියමුවාහට කටයුතු කරන අපේ හිතවත් රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මැතිතුමනි, අපේ පක්ෂයේ මහලේකම් නීතිඥ සාගරකාරියව සම් මැත්තුමනි, අපේ පක්ෂයට ශක්තිය දෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේ දිස්ත්‍රික් නායකතුමා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යතුමනි, මේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේ සහෝදර නාලක කෝට්ටිගොඩ සහෝදර මන්ත්‍රීතුමනි, එවගේම රටපුරා ප්‍රධාන අපේ කතිකයන් හැටියට පසුපෙළ නියෝජනය කරන අපේ සහෝදර තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීතුමනි, වීරසිංහ මන්ත්‍රීතුමනි, වේදිකාවේ ඉන්න සියලුම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන සභාපතිවරුනි, මන්ත්‍රීවරුනි, රත්තොට ආසනයට නායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හයියහත්තිය දෙන දයාබරම්මේ තාත්තේ සහෝදර සහෝදරිය ඔබ සියලුම දෙනාගෙන් අවසර පතනවා. 2004 ජොන්ස්ටන් ඇමැතිතුමාට මට තරුණ මන්ත්‍රීවරයෙක්ව හම්බෙනවා පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවට අලුතෙන් එන තරුණ ජවයේ තියෙන මන්ත්‍රීවරයෙක්ව අපිට හම්බ වෙනවා පාර්ලිමේන්තුවේ ආරම්භක දවසේ. ඒ වෙන කොහෙන්වත් එව නෙවෙයි, එයා වෙවන්නේ මෙමාතලේ දිස්ත්‍රික්කෙන්. ඒ මාතලේ දිස්ත්‍රික්කෙන් ඒ සොඳුරු මිත්‍රයා තරුණ මන්ත්‍රීවරයා 2004 පාර්ලිමේන්තුවට එනකොට අපි දකින ඔහු දේශපාලන අනාගතයක් තියෙන නායකයෙක් හැටියට. එවැන කවුරුවත් නෙවෙයි, තමුන්නාන්සේලා ආදරෙන් හදපෝ ඔබේ නායක රෝහණ දිසානායක මන්ත්‍රීවරයා කියන එක අද තමුන්නාන්සේට ගෞරවයක්. ඔහු අද රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට මේ දිස්ත්‍රික්කයේ දේශපාලනේ අද ප්‍රවීණයෙක් හැටියට ජ්‍යෙෂ්ඨයෙක් හැටියට වැඩ කිරීම ගැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමත් අපේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේත් සුභාසින්සන අපේ රෝහණ දිසානායකට පක්ෂයේ වෙනුවෙන් පිරිනමනවයි කියන එක අපි මතක් කරන්න ඕන මිත්‍රවරුනි. මේ ඉන්න අයට මතකද ඉතිහාසයේ අපි අහලා තිනවා එක් එක් අවස්ථාවල් වලදී නොඑක් චිත්‍රපටියෙනු අගේ වෛරය කියලා චිත්‍රපටියක් ආව මතකද? අගේ වෛරය චිත්‍රපටිය සමානයි දැන් මේ වෙන විට තිරගත වෙනවා. මේක ආරම්භ කරේ 2008 අනුර කුමාරගේ වෛරය. දේශපාලනේ දන්න, දේශපාලනේ ගැන යමක් හදාරන ඔබගේ හදවතට අපි කතා කරන්නේ අනුර කුමාරගේ වෛරය. තමුන්නාන්සේට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපතිනිය හැටියට 2004 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා. ඒ මැතිවරණයෙන් තමයි රෝහණත් පාර්ලිමේන්තු වෙන්නේ. ඒ මැතිවරණයේදී අපි ඒකාබද්ධ වෙනවා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. මතකද? හරි. අපි ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ඒකාබද්ධ වෙලා ජනතා විමුක්ති පෙරමුණට අපි ඒකාබද්ධ වීම කෙරෙහි හැමදාම මහින්ද මහත්තයා ආදරය කරන මිනිස්සු, එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු, කෘතවේදී මිනිස්සු, අපි ගාව තියෙන කලගුණ සැලකීම. ඒ වෙලාවේ එදා තිබුණු ආණ්ඩුවට විරුද්ධව ඒ ආණ්ඩුව පළවා හරින්න ඕනේ කියලා මාතරින්නම් පාගමන් එනකොට ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අපි අත්වැල් බැඳගෙන ආවා. ඔය අනුර කුමාරලා අපි කරේ යත දාන් හිටියේ. අපි
පාදයාත්‍රාව. ඇවිල්ලා 2004 මැතිවරණයේදී ආසන 39ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 39ක් ජනතා විමුක්ති පෙරමුණ අපි සම්දානගත වෙලා ඉල්ලනකොට 39 දෙනෙක්ව පාර්ලිමේන්තු යවනවා. කවුද යවන්නේ? ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝද? 100%කින් පුළුවන්ද මේ රටේ 39ක් පාර්ලිමේන්තු යවන්න? යවන්න බෑ. කොහොමද යවන්නේ? යවන්නේ අර කෘතවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනිස්සු අපට උදව් කරනවා මේ මිනිස්සු කියලා හැම දිස්ත්‍රික්කයකම 3 දෙනෙක්ව ජනතා ආයුක්ති පෙරමුණෙන් පාර්ලිමේන්තු වෙව්වා. මතකයි නේද? හැම දිස්ත්‍රික්කයකම ඇවිල්ලා පාර්ලිමේන්තුව අරගෙන යනවා. 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙනවා. එදා ජනාධිපති වෙච්ච මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අභියෝගයක් බාර ගන්න තියෙනවා. මොකක්ද අභියෝගය? මේ රටේ තියෙන ත්‍රස්තවාදය. ඒකක්. දෙවැනි එක මොකක්ද? 2004 ඇතිවෙච්ච සුනාමි ඛේදවාචකය. එක පැත්තකින් සුනාමිය, අනිත් පැත්තෙන් රටේ මහා භයානක ත්‍රස්තවාදයක් අවුරුදු 27ක් වෙනවා මහින්ද මහත්තයා බාර ගන්නකොට ත්‍රස්තවාදයේ ආයුෂ කාලය. අවුරුදු 27ක් වෙනවා ත්‍රස්තවාදයේ ආයුෂ කාලේ. ඒ අවුරුදු 27ක් වෙනකොට බාර ගන්න මහින්ද මහත්තයා ක්‍රමානුකූලව කල්පනා කරනවා කොහොමද මේ ත්‍රස්තවාදයට මම පිළිතුරු දෙන්නේ කියලා. එතකොට ජනතා ආයුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක, විමල් වීරවංශ ඔය ඉන්න හුඟක් නායකයෝ සමහර අයව අඳුරන්නේ නැහැ. ගම්බලින් දාපු අය ආවා. ඒ දාපු අයත් ඇවිල්ලා 39 දෙනෙක් ඉන්නකොට ඒකේ කොටසක් ලෑස්ති වෙනවා මහින්ද මහත්තයාට නාස්තනුවක් දාලා පුළුවන් දෙහාට මෙහාට මෙල්ල කරන්න කියලා. ඒකේ ඉන්න කොටසක් බලනවා මහින්ද මහත්තයාට යුද්ධ කරන විදිය කියා දෙන්න යනවා. ඒ ආණ්ඩුව අරගෙන ඇවිල්ලා මහින්ද මහත්තයා මාවිල්ලාරුව වහලා ඒ වෙනුවෙන් එදා ආරම්භ කරනවා මාවිල්ලාරුව ඇරලා ත්‍රස්තවාදයට මම නොබියව මූණ දෙනවයි කියලා කියනකොට ජනතා විමුක්ති පෙරමුණ ලෑස්ති වෙනවා මහින්ද මහත්තයාට යුද්ධ කරන්න හැටි කියා දෙන්න. මහින්ද මහත්තයා කියලා කියන්නේ මහින්ද ජනාධිපතිතුමා කියන්නේ ලෝකයේ දැකපු මේ රටේ අපි කවුරුත් ආදරය කරන නායකයා. එතුමා කියනවා ඔබතුමන්ලා ඉන්න මම යුද්ධ කරන්නම් මේ රටේ විරෝධාර රණවිරුවොත් එක්ක. නෑ අහන්නේ නෑ. අහන්නේ නැතුව 2008 නොවැම්බර් මාසයේ ගේනවා 2009 අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට අයවැය ගේනකොට විමල් වීරවංශ ඇතුළු 12 දෙනෙක් මහින්ද මහත්තයා ගාවට ඇවිල්ලා කියනවා අද විමල් වීරවංශ මෙතන නොහිටියත් අපි ඒක කියන්න ඕනේ. විමල් වීරවංශ ඇවිල්ලා කියනවා මම අමුන්නාසර සහයෝගය දෙනවා. මේ අයවැය දිනන්න සහයෝගය දෙනවා. ඇයි මේ අයවැය පෙරදුනොත් මේ ත්‍රස්තවාදය අවසන් කරන්න හම්බ වෙන්නේ නැහැ. 2008 අයවැය පරාජය වුණා නම් තාමත් LTT ත්‍රස්තවාදය මේ රටේ තියෙනවා. අනුර කුමාර මොකද්ද කරන්නේ? එදා අනුර කුමාර අර ඉතුරු අයත් එක්ක ගිහිල්ලා අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා. අර මං කිව්වා ඇගේ වෛරය. අනුර කුමාරගේ වෛරය. ඇයි? යුද්ධය අවසන් කළා මහින්ද මහත්තයා මේ රටේ සැබෑ වීරයෙක් වෙන එක නවත්තන්න ඕනේ. තමන්ගේ පෞද්ගලික මතය වෛරය. වෛරය නිසා එදා උත්සාහය ඔහුට කරගන්න බැරි වෙනවා. අපි අයවැය දිනනවා 2009 මැයි මාසේ 19 වෙනිදා ත්‍රස්තවාදය මේ රටෙන්ම අතුගා දාන්න පුළුවන් උනේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට කියන එක අපි සිහිපත් කරමු. හැබැයි අනුර කුමාරගේ වෛරය අවසන් වුණාද? නැහැ. ඊළඟ කොහොමද පටන් ගන්න? ගිහිල්ලා අල්ල ගන්නවා හිටපු හමුදාපති සරත් පොන්සේකාව අල්ල ගන්න. සරත් පොන්සේකාව අල්ල ගන්නවා. අල්ලගෙන සරත් පොන්සේකාට කියනවා ඔයා තමයි දැන් යුද්ධ දිනුවේ ඔයා මහින්දට විරුද්ධව තරං කරන්න කියලා. සරත් පොන්සේකාව ගෙනල්ලා දානවා ජනාධිපති අපේක්ෂකේ හැටියට. අන්න ඇගේ වෛරය දෙක. ඇගේ වෛරය එක තමයි අයවැය පරද්දන්න. ඇගේ වෛරය දෙක මහින්ද මහත්තයාව පරද්දන්න සරත් පොන්සේකාව ගේනවා අනුර කුමාරගේ වෛරය දෙකයි. එදා ගෙනල්ලා මොකද කරන්නේ? එදා ගෙනල්ලා මේ රටේ මිනිස්සුන්ව දෙකට බෙදලා සරත් පොන්සේකාව තමාරුවේ දාලා ඒකත් ඔහුට අසාර්ථක වෙනවා. දැන් සරත් පොන්සේකාව තියාගන්න එපා අනුර කුමාර ආදරේ නම්.
එහෙමනේ කරන්න ඕනේ. ඔව් හොඳ කෙනෙක් නම් ඔහුට ආදරේ නම් දැන් ගෙනල්ලා තියා ගන්න ඕන තමන්ගේ අගමැති අපේක්ෂකයා කරගන්න ඕනේ. එහෙමනේ තියා ගන්න ඕනේ. ඒකත් නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ලේසියෙන් අනුර කුමාර අතාරින්නේ ඇගේ වෛරය තුන එනවා. ඒ කවදද? ඒ තමයි 2015 සිරිසේන ජනාධිපති කරන්න අපේ මහලේකම් මැටියර මේ පැත්තෙන් ඒ පැත්තට පන්නලා සිරිසේනත් එක්ක ලෑස්ති වෙනවා මහින්ද රාජපක්ෂව පරද්දන්න. අන්න ඇගේ වෛරය තුන හරියනවා. රෝණ අපේ අනුර කුමාරගේ වෛරය තුන්වැනි එක හරියනවා. මොකක්ද හරියන්නේ? මේ රටේ මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති කරනවා. දැන් කියනවා අපි දැක්කර කොලයක් බෙදෙනවා. ඒකේ කියනවා මේ 2015 යහපාලන ආණ්ඩුවත් වග කියන්න ඕනලු. යහපාලන ආණ්ඩුව වග කියන්න ඕන නෙමෙයි. යහපාලන ආණ්ඩුව හදන්න අනුර කුමාර දිසානායකගේ පූර්ණ සහයෝගය ලැබුණා. අනිවාර්යයෙන්ම සිරිසේන ජනාධිපතිව ජයග්‍රහණය කිරීමේ ප්‍රධාන සාධකයක් ජනතා වික්ති පෙරමුණා. එහෙනම් එදායේ වක්කීම් බාරගෙන ඔහුට පුළුවන්කම ලැබුණා ඔහුගේ වෛරය අවසන් කරගන්න. එනිසා මතක තියාගන්න වීරසිංහ මන්ත්‍රීතුමා කිව්වා වගේ ජනතා නීත්‍ය පෙරමුණ එදා ඉඳන් වෛරයෙන් ජීවත් වෙන පක්ෂයක මිනිස්සු ඉන්නේ. ඒ වෛරය 71 තිබුණා. ඒ වෛරය 88 89 තිබුණා. ඒ වෛරය 2008 පටන් ගත්තා. ඒ වෛරය 2010 පටන් ගත්තා. ඒ වෛරය 2015 වෙනකන් අනුර කුමාරගේ වෛරය ලේසියෙන් සංසිඳවන්න හම්බ වෙන්නේ නැහැ. එනිසා තමයි ඔහුට පුළුවන්කම ලැබුණේ මේ රට අද මේ තත්ත්වයට පත් වෙන්න ප්‍රධාන සාධකය තමයි 2015 ආණ්ඩු මාරුව. 2015 මහින්ද මහත්තයා පරදුනේ නැති වුණා නම් අර හදපු පෝට් සිටිය වරාය නගරයේ ඉදිරියට යනවා. කුරුණාගල දක්වා ඉඳලා නුවරට යනකම් ජොන්සන් ඇමතුමා ආරම්භ කරපෝ ඒ මහා මාර්ගය ප්‍රධාන මාර්ගයේ නුවරට යනකම් අධිවේගී යනවා. රට සාර්ථක වෙනවා. ආර්ථික වශයෙන් ජය ගන්නවා. රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන් වෙච්ච ගමන වැළැක්වුවේ වෙන කවුරුවත් නෙවෙයි ජනතා වික්ති පෙරමුණ ඇතුළු මේ නඩේ කියන එක බොහොම වගකීමකින් තමුන්නාසල මතක් කරන්න ඕන මිත්‍රවරුනි. දැන් අපිට අහනවා කියනවා මේ අවුරුදු 76ක සාපේලු මේක. දැන් මේ සාපේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ වෙනකොට අපි බලලා තියෙනවා 1971 1988 1989 කියන අවුරුදුවල මේ රටේ මිනිස්සුන්ගේ මේ රටේ මිනිස්සුන්ට අහිමි වෙච්ච ආදායම් කොච්චරද කියනවනම් බිලියන 50ක් ඇමරිකානු ඩොලර් බිලියන 50ක් ඇමරිකානු ඩොලර් බිලියන 50ක් 71 කැරල්ල 88 89 කැරල්ල මේ දවස්වල විනාශ කරපුවා රටේ නතුන ආයෝජන මේ සියල්ලම ගණනය කරුවම ඩොලර් බිලියන 50ක් එල්ටීටී ත්‍රස්තවාදය නිසා අපිට අහිමි වෙච්ච ප්‍රමාණය ඩොලර් බිලියන 200ක් ඩොලර් බිලියන 250ක් අපිට අහිමි වෙලා තියෙන්නේ මේ රටේ ත්‍රස්තවාදය නිසා මේ රටේ ජනතා වික්ති පෙරමුණේ කැරල්ල නිසා. හැබැයි අද අපි රටක් කරේ ඩොලර් බිලියන 58ක් ණයයි. ඩොලර් බිලියන 58ක් අපි ණය වෙනවා. නමුත් මේ කොපමණ මේ ප්‍රමාණය ණය වෙන්නේ මොන හේතු සාධකයක් මතද කියන එක තමුන්නාසර දැනගන්න ඕනේ. දැන් අපිට කතා කරනවා ජනතා වික්ති පෙරමුණ අපි මුකුත් දන්නේ නැති මිනිස්සු වගේ. ඒ නිසා බොහොම පැහැදිලිව මතක් කරන්න ඕනේ මේ ඉතිහාසයේ 71 කැරල්ලක් ඇති කළා 88 89 කරල්ලක් ඇති කළා. ඒක ඉගෙනගත්තු ත්‍රස්තවාදී එල්ටීටී සංවිධානය 71 කරල්ලෙන් පස්සේ මේ රටේ ත්‍රස්තවාදයක් ඇති කළා. රටට අහිමි වෙච්ච ප්‍රමාණය ඩොලර් බිලියන 250කට ආසන්න සංඛ්‍යාවක් කියන එක තමුන්නාසට බොහොම ගෞරවෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ අය දැන් කියන තොත්ත බබු වගේ අපි ඒවට වගේ කියන්න ඕනේ. අපි ඒවට වක් කියන්න ඕනේ නැහැ කියලා. ඒ නිසා මිත්‍රවරුනි මතක තියාගන්න මේ රට ස්වර්ණමය යුගයක් හැටියට තිබුණා නම් ඉතිහාසයේ ඉඳලා 76 අවුරුද්දක් ඇතුළත ඒ ස්වර්ණමය යුගය අපිට ගෙනාවේ 2005යි 2015යි අතර මහින්ද රාජපක්ෂ කියන අපේ නායකයා කියන එක බොහොම ගෞරවයෙන් අපි තමුන්නාසලට සිහිපත් කරන්න ඕන මිත්‍රවරුනි. එනිසා මිත්‍රවරුනි දැන් ජනාධිපති අපේක්ෂකයෝ ඉන්න රාශියක් ඉන්නවා. දැන් අපි දැක්කා අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා නැවත ඉස්කෝලේ යනවා. දැන් මෙතන ඉස්කෝලේ අපේ ගුරුවරු මහත්වරු ඉන්නවා. දැන් දැක්කම මේ දවස්වල ඉස්කෝලවලමයි ඉන්නේ. එයා යනවා දැන් මේ දවස්වල සක්වල වැඩසටහන සූරු පන්ති කාමරය ඇතුළට. දැක්කද හැමදාම ගිහිල්ලා එයාගේ අතේ නැත්තේ චෝක් කෑල්ලයි මේ වෙලයි විතරයි.
චෝක්කල්ලයි වේවලයි නැතුව යා සූරු පන්ති කාමරය ඇතුලේ ඉඳලා අර පොන්ති දරුවෝ මේ අධ්‍යාපනය ලබන දරුවෝ ඒ දරුවන්ට මේ රටේ දේශපාලනය අදාළ නැහැ. ඒ ළමයින්ට තියෙන්නේ එක්කෝ පහේ ශිෂ්‍යත්වය. එහෙම නැත්නම් ඒකෙන් පස්සේ යන්න තියෙන දරුවන්ගේ විභාග වලින් පස්සේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ. ඒ දරුවෝ බලන්නේ අපි කොහොමද ඒකට ඉගෙන ගන්න. ඉතින් මෙයා අර පන්ති කාමරයක් අස්සර ගිහිල්ලා හතර වටේට දෙසනවා. හතර වසයට දෙදනවා. හැබැයි මේ වෙනකොට අපි දකිනවා මේ සක්වල වැඩසටහනේ සූරු පන්ති කාමර විපක්ෂ නායකතුමා අරින තරමට හොඳයි. මම නම් කියන හැම ස්කූලෙකම දවස ගානේ මෙයා ගිහිල්ලා එයෙන් එකක් අරින්න ඕන. මොකද ඒ එකක් ඇරිය ගමන් පන්ති කාමරයේ ළමයි 30යි ඉන්නේ, මෙයා කඩා ගන්න ඡන්ද සංඛ්‍යාව 300යි. ආයේ අඩුවක් නැහැ. ඒ හින්දා ඡන්දයක් එනකන් මම නම් කියන්නේ මාතලෙත් පුළුවන් නම් මේ පැත්තෙත් ගෙනල්ලා ඔය පන්ති කාමරයක් දෙකක් ඇරියොත් හොඳයි. ඒ තරමටපත් වෙලා තියෙනවා. එනිසා මිත්‍රවරුනි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා කියන්නේ මිනිස්සු හිතුවා අපිව ගහලා වට්ටලා අපිව සම්පූර්ණයෙන්ම සමතලා කරන්න පුළුවන් වෙයි කියලා. ඒක කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි ආරම්භ කරා තංගල්ලෙන්, අපි ආරම්භ කරා අනුරාධපුරෙන්, අනුරාධපුරෙන් ආරම්භ කළා. අද අපි තමුන්නාන්සලාගේ මේ මාතලේ රත්තොටින් ආරම්භ කරන්නේ අපේ තුන්වැනි මහා ජාතික සම්මේලනයේ ආසන සම්මේලනය කියන එක අපි බොහොම පැහැදිලිව මතක් කරන්න ඕන මිත්‍රවරුනි. අපි මේක හැම සතියකම මුළු ලංකාවේම තියෙන හැම ආසනයකම මේ ආසන සම්මේලන මාලාව ක්‍රියාත්මක වෙනවා. මේක සම්මේලන මාලාව මුළු ලංකාවේ තියෙන හැම ආසනයකම ක්‍රියාත්මක කරමින් නියමිත වේලාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එළඹෙන මැතිවරණය මොන මැතිවරණයක් වුණත් ඒ මැතිවරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කිරීමේ මාවත ගැන වගකීම අපිට තියෙනවා. ඒක ඉටු කරන්න තමුන්නාසල බැඳී ඉන්නවා. ඒ වෙනුවෙන් කැපවෙච්ච තමුන්නාසලටත් ඒ වෙනුවෙන් අද මේ රත්තරන් ආසනේ ඒ සංවිධානය කරපෝ අපේ රෝණ දිසානායක අමතිතුමා ඇතුළු ඒකට කැපවෙච්ච ඔබ සියලුම දෙනාට අපේ ගෞරවය ස්තුතිය පුද කරමින් ඔබ සියලුම දෙනාට ජය වේවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජය වේවා. බොහොමත්ම ස්තුතියි.